දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. අත්වශයෙන්ම මම මොටර් රථ ධාවන ශිෂ්‍යයෙ අවුරුදු 40ක් ඉන්නවා. නමුත් අවුරුදු 36ක්ම අන්තර්ජාතික ධාවනවල මම සහභාගී වුණා. ඉතින් ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකේ ඉඳලම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිටපු හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුනේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තරව තරඟ වඳින වෙලාවේ මේ අවුරුද්දේ සංචාරක අමාත්‍යංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයාටත්, ඒ වගේම සංචාරක අමාත්‍ය සභාපතිනි ඇතුළු සියලුම සේවකයන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඊයේ ගරු අගමැතිතුමත්, ගරු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමත් මට අර්ලිගහ මන්දිරයට ආරාධනා කරලා ඔහු මට සුබ පැතුම්. මොකද දැන් මේ අවුරුද්දේ මම යුරෝපාන ශූරතාවයට සහභාගී වෙන්න, ඉතින් අනිද්ද පිටත් වෙන්න යන්නේ ඒ ශූරතාවයට. ඉතින් මට මේ කියන අවුරුදු 36ක් ගියාට පස්සේ මගේ මේ කියන ආන්දෝලන කතාව අහලා මට මේ රජයෙන් පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ගැන මම ගොඩක් කිසිම. මොකද අනික් ක්‍රීඩාවලගේ නෙවෙයි, මොටර් රථ ධාවන ශ්‍රේෂ්ඨ කියන්නේ ලෝකේ ධනවත්ම ප්‍රබලවත්ම රටවල් එක්ක තමයි මම තරඟ වැදුනේ. ඒ වගේම ශ්‍රී ලාංකිකෙක් හැටියට ඒ හැම රටකදීම අපේ ජාතික ගීය නැගෙව. මම හිතන්නේ ඒක වාර්තාවක් වෙනවා. තනි පුද්ගලෙක් තමුන්ගේ වියදමෙන් ගිහිලා එහෙම කරලා නැහැ කවදාවත්. ඉතින් ලෝකෙ තියෙන ධනවත් හැම රටකම බඳින්නලා ඒ අපේ ජාතික ගීය නැගෙව. ඉතින් මම ගොඩාක් මේ රාජ්‍යට ස්තුතිවන්ත වෙනවා. මොකද නැත්තම් මම ගොඩක් අමාරුවෙන් හම්බ කරලා තමයි මේක මෙච්චර කල් කරගෙන ආවේ. ඉතින් මට අද විශේෂයෙන් ඔයාලා සියලු දෙනාට කියන්න ඕනේ මේ මට කරපු රජෙන් මේ උදව්වට බොහොම ස්තුතියි කියලා ස්තුතිවන්ත වෙනවා. Breaking.lk.